අද වෙනකොට එක්සත් ජාතික පක්ෂය ඇති වෙලා තියෙන ඉතාමත්ම දැවැන්ත අර්බුදකාරී තත්ත්වය. මේ අර්බුදය වහගන්න විවිධ නාටක පෙන්වන්න පටන් අරගෙන තියෙනවා සජිත් ප්‍රේමදාස එක පැත්තකින්, ඒ වගේම තව පැත්තකින් රනිල් වික්‍රමසිංහ. හැබැයි මේ රටේ හෘද සාක්ෂියක් තියෙන ජනතාව ඉන්න, හොඳ අවබෝධයක් තියෙන, වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව හොඳ වැටහීමක් තියෙනවා. ඒ නිසා ඒ අය දන්න පැහැදිලිවම අද වෙනකොට එක්සත් ජාතික පක්ෂය ගොඩ ගන්න බැරි විදියට අද ඇද වැටමින් පවතිනෝ විතරක් නෙවෙයි, ඒ අර්බුදය අර්බුදයෙන් අර්බුදයට පත් වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා උජාරුවට කතා කරමින් කිව්වේ මේ ඊයේ පෙරේදා රනිල් වික්‍රමසිංහත් එක්ක තිබිච්ච සාකච්ඡාව ඉතාමත්ම සාර්ථකයි, ඒවා ඉතාමත්ම සුබවාදී ලකුණු තියෙනවා. මට නම් දැනෙන්නේ මේ සජිත් ප්‍රේමදාසගේ ඒ මූණේ තියෙන ඉරියව් සහ ඔහු ප්‍රකාශ කරන වචනත් එක්ක බලනකොට ඔහුගේ බලාපොරොත්තු ඉටු නොවන තත්ත්වයක් තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට වෙලා තියෙන අර ගලේ පහරපු බලලට වෙච්ච දේ දැන් කර කියා ගන්න දෙයක් නැහැ. ඒකට හේතුව තමයි රනිල් වික්‍රමසිංහට විරුද්ධව හන්දියක් හන්දියක් ගානේ, බෝක්කුවක් බෝක්කුවක් ගානේ ගිහිල්ලා රැස්වීම පැවැත්වුවා. රැස්වීම පැවැත්වුවේ තමන් ජනාධිපති අපේක්ෂකයාට. දැන් මේ ජනාධිපති අපේක්ෂකයාට කර කියා ගන්න දෙයක් නැතුව දැන් නැවත තමන් අඩියක් පස්සට තියන්නේ, තව අඟලක් පස්සට තියන්නේ කියපු කෙනාට දැන් අඩි කීපයක් පස්සට තියන්න වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහගේ සාකච්ඡාවේදී පැහැදිලිවම රනිල් සජිත් ප්‍රේමදාස මැතිතුමාව වටේ යවන්න පටන් අරගෙන තියෙනවා. දැන් එක එක තියෙන බොහොම සුළු පක්ෂ, ත්‍රිවිල් වල යන්න පුළුවන් පක්ෂත් එක්කත් අද සාකච්ඡා වලට යන්න කියන මට්ටමකට අදපත් කරලා තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාව. ඒක නිසා අද එක්සත් ජාතික පක්ෂයේ වගකීමෙන් තමන්ගේ අපේක්ෂකයව තෝරාපත් කරගන්න නැතුව, ඒ වගේම සජිත් ප්‍රේමදාස නැමැති මේ ජනාධිපති අපේක්ෂකත්වයේ බලාපොරොත්තු වෙලා ඉන්න අපේක්ෂකයව වටේ යවලා කඩේ යවලා මේ උත්සාහ ගන්නේ මං හිතන්නේ සජිත් ප්‍රේමදාස නැවතත් දැවැන්ත අර්බුදයකට කොටු කරන්න. ඒක නිසා අපි දන්නවා සජිත් ප්‍රේමදාස කියන්නේ සැබෑ දක්ෂයෙක් නෙමෙයි. සජිත් ප්‍රේමදාස කියන්නේ මේ රටට ආදරය කරන සැබෑ දේශප්‍රේමියෙක් නෙවෙයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා තමන්ගේ නායකත්වය සහ පක්ෂෙත් කඩාගෙන ගිහිල්ලා මේ උත්සාහ ගන්නේ අධිවේගී ගමනක් යන්න. ඒ ගමන අසාර්ථක මට්ටමකට පත් වෙලා තියෙනවා.